අයිබෝන් දරුවනේ සුබෝ දැස්සනක් වේවා සියලු දෙනාටම අද දරුවනේ අපි ඔයාලට ඔයාලා බලාපොරොත්තු වෙච්ච විදිහටම අද පුතේ අපි අපේ 13 වසරේ පළවෙනි පාඩමෙන් අපි පුතේ අද වැඩසටහන පුතේ ආරම්භ කරන්නට කටයුතු යොදලා තියෙනවා එහිදී අපිට පුතේ මුලින්ම සාකච්ඡා කරන්න තියෙන්නේ ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර කියන කොටසයි දැන් ඔබ දන්නවා දරුවනේ අපි දැන් මේ ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර කියන කොටසට එද්දි පුතේ මම මෙන්න මේ පුංචි පැහැදිලි කිරීමකුත් එක්කම එන්නම් ඔයාලා දන්න කාරණාවක් විදිහට පුතේ අපි මෙන්න මෙහෙම සාකච්ඡා කරනවා හොඳින් බලන්න දරුවනේ දැන් ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර ගැන සාකච්ඡා කරනකොට මොකක්ද ප්‍රමිතියක් කියන්නේ මොකක්ද පිරිවිතර කියන්නේ කියලා අප පුතේ මුලින්ම සාකච්ඡා කරලාම මම පාඩමේ ඉතිරි වැඩ ටික ඉදිරියට සාකච්ඡා කරන්නම් පුතේ ප්‍රමිතියක් කියන්නේ ස්ටෑන්ඩඩ් එකක් ඒ කියන්නේ දැන් ප්‍රමිතියක් ගත්තම පුතේ එක ආයතනයකට පමණක් ලබා දෙන තත්ත්ව සහතිකයක් එහෙම නෙමෙයි එතකොට පුතේ ආයතන කිහිපයක් සඳහා විශේෂම දරුවනේ මේ ආයතන විශාල සංඛ්‍යාවකට අදාළ විය හැකි වනසේ පනවන ක්‍රියාවලියක් තමයි පුතේ ප්‍රමිතියක් කියන්නේ දැන් ඔයාලා මේ ප්‍රමිති ගැන සාකච්ඡා කරද්දී අහලා තියෙන පුතේ මම මුලින්ම පැහැදිලි කරන්නම් ප්‍රමිතියක් විදිහට පුතේ ඔයාලා සාකච්ඡා කරද්දී ඔයාලා දන්නවා දැන් ISO 9001 කියන ප්‍රමිති සහතිකය හිතන්නකෝ ISO 9001 කියවම ඔයාලා දන්නවා ප්‍රමිතිය SLS කියන්නේ තවත් ප්‍රමිතියක් දැන් අපි ISO 9001 ගනිමුකෝ දැන් ISO 9001 කියන ප්‍රමිති සහතිකය ඔයාලා දැකලා තියෙනවා සමහර බිස්කට් වර්ගවල කිරිපිටි වර්ගවල ඔයාලා දරුවනේ දැකලා තියෙන මේ සර්ටිෆිකේට් එක ගහලා දෙනවා ISO 9001 කියන සහතිකය පුතේ බිස්කට් වලට විතරක් එහෙම නැත්නම් කිරිපිටි වලට විතරක් ලබා දීපු සහතිකයක් නෙමෙයි දැන් බිස්කට් ගත්තාම බිස්කට් නිෂ්පාදනය කරන ආයතන ගණනාවක් තියෙනවා මෙලිබන් මන්චි ඩයනා ඔය වගේ විවිධ කම්පැනිස් තියෙනවා මේ හැම කම්පැනි එකකටම දරුවනේ මේ සහතිකය ඒ අදාළ තත්ත්වයන් ඌණණය කරලා තියෙනවා නම් නැත්නම් ඒ තත්ත්වයන් ටික සම්පූර්ණ කරලා තියෙනවා නම් ලබා දීම සිද්ධ කරනවා එතකොට මේ ප්‍රමිතියක් කියලා කියන පුතේ ආයතන ගණනාවකට ඇතුළත් වන විදිහට සකස් කරපු ක්‍රියාවලියක් තමයි ප්‍රමිතියක් කියලා කියන්නේ පිරිවිතර කියලා කියන්නේ පුතේ අපි ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ ස්පෙસિෆිකේෂන්ස් ස්පෙસિෆිකේෂන්ස් ඒ කියන්නේ පුතේ යමක් සුවිශේෂ කර දැක්වීම තමයි පිරිවිතර කියලා කියන්නේ දැන් මම තව දුරටත් එක පැහැදිලි කරුවොත් හිතන්න පුතේ දැන් අපි වෙළඳ සැලට යනවා අපි වෙළඳ සැලට ගිහිල්ලා පුතේ භාණ්ඩයක් මිල දීලා ගන්නවා කියලා හිතන්නකෝ අපි වෙළඳ සැලට ගිහිල්ලා පුතේ භාණ්ඩයක් මිල දීලා ගන්නවා දැන් භාණ්ඩයක් මිල දීලා ගන්නකොට දැන් ඔයාලා හිතන්න මම මෙහෙම පැහැදිලි කරන්නම් දැන් මේ භාණ්ඩේ මිල දීලා ගන්නකොට පුතේ අපි හිතමු අපි මිල දීලා ගන්න පුටුවක් කියලා දැන් වෙළඳ සැලට ගිහිල්ලා පුටුවක් මිල දීලා ගන්නකොට පුටු ගත්තහම පුතේ වර්ග කීපයක් තියෙනවා දැන් පුටු වල මිල වෙනස් වෙනවා පුටුව නිෂ්පාදනය සඳහා යොදාගත් අමුද්‍රව්‍ය අනුව පුටුවේ ප්‍රමාණය අනුව පුටුවේ හැඩය අනුව නේද පුටුවේ සැප පහසු අනුව දරුවනේ පුටුවේ මිල තීරණය වෙනවා එතකොට අර පුටු කියන සියල්ලම ගත්තහම එයාලගෙන් සුවිශේෂී කර දක්වන්න පුළුවන් ලක්ෂණ ටික තමයි මිල හැඩය අමුද්‍රව්‍ය ප්‍රමාණය නේ ඔන්න ඔය වගේ දරුවනේ දේවල් මත ඒ භාණ්ඩය වෙනස් වෙනවා අන්න ඒ ගුණයට අපි කියන පුතේ පිරිවිතර කියලා පැහැදිලි හරි දැන් මම එන්නේ අන්න ඒ කොටස් ටික වෙන වෙනම සාකච්ඡා කරන්නට ඒ නිසා පුතේ ලියන්න ඔයාලා වෙනමම නෝට් එක ලියන්න දැන් අද ඉඳලා නෝට් එක කම්ප්ලීට් කරගන්න වෙන පුතේ නිවැරදිව ලියන්න පුතේ ටොපික් එක ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර කියලා ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර හරි පුතේ දැන් ඔයාලට සිද්ධ වෙනවා දැන් 13 වෙනි සිලබස් එක දැන් අද ඉඳලා අපි පටන් ගන්නවා මේ මාසේ පුරාවටම දැන් මෙතනින් ඉස්සරහට පුතේ අපිට කොච්චර කාලයක් gedar ඉන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ කොහොමත් අපිට හැංගෙන විදිහට පුතේ මේ නිවාඩු ඉවර වෙන්න ඒ කියන්නේ අපිට සාමාන්‍ය විදිහට පන්තිවල වැඩ ටික කරන්න ජනවාරි මාසෙත් බැරුව යයි තව මේක ඊට වඩා කාලයක් යයි පුතේ ඒ කියන්නේ ජනවාරි මාසෙත් බැරුව ඉස්සරහට පොහොව විට පුතේ මේ දවසෙයි ඒ නිසා මේ අපිට මේක ඉවරයක් දකින්න දවස කවද්ද කියලා හිතා ගන්න බෑ
හැබැයි පුතේ 21 ඔයාලට එක්සෑම් එක අගෝස්තු වල තියෙනවා. ඒක කල් යන්නේ නැහැ. ඒ නිසා ඔයාලට පුතේ මෙහෙමයි සිලබස් කවර් කරගන්නට වෙන්නේ. 12 වසර සිලබස් එකේ අපි කතා කරමින් හිටියේ මූලික විදුලි තාක්ෂණ වේදය. ඒක අපි අවසාන අධ්‍යයනයේ හිටියේ. ඒක අපි සාමාන්‍ය පන්ති පටන් ගත්තාට පස්සේ එතනින් ඉස්සරහට අපි කරගෙන යමු. ඒත් එක්කම පුතේ 13 සිලබස් එක මම සාමාන්‍ය විදිහටම ඔන්ලයින් හරහා අපි ඉවර කරනවා. හැකි හැම දරුවෙක්ම සම්බන්ධ වෙන්න. මොකද හේතුව පුතේ මෙතනින් ඉස්සරහට අපිට අනිවාර්යයෙන්ම ඔන්ලයින් හරහා තමයි යන්නට වෙන්නේ. දැන් අපි විතරක් නෙමේ ලංකාවේ සියලුම ගුරුවරු දරුවන්ට උගන්වන්නේ ඔන්ලයින් හරහා. එතකොට ඒ සඳහා අනිවාර්යයෙන්ම ඔයාලට සම්බන්ධ වෙන්නට වෙනවා. පහසුකම් නැති දරුවෝ ඉන්නට පුළුවන්. ඒ අයට කොහොම හරි යාළුවොත් එක්ක එකතු වෙලා හරි කමන්නෑ මේ ඔන්ලයින් ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න කියන ඉල්ලීම කරනවා. එහෙම නැතුව ඒ දරුවන්ට ලොකු අවාසියක් වෙනවා. නමුත් ඒ අවාසිය වෙනවා කියලා අපිට මේ ඔන්ලයින් විදිහට උගන්වන්නේ නැතුව අපිට ඉන්න විදිහකුත් නැහැ. මොකද මේක තමයි ඔයාලට අපි ඔයාලා ළඟට අපිට එන්න තියෙන එකම ක්‍රමවේදය. හරි? හොඳයි. රාද දැනුවත් කළ යුතු දැනුවත් කිරීම් කීපයක් තියෙන මම පන්තියේ වැඩ යන අතරතුර මම ඔයාලා ඒ පිළිබඳව දැනුවත් කිරීම් කරන්නම්. පොතේ ඉංජිනේරුවෝ පැමිණිසහ පරිවිතර ටොපික් එක ලිව්වා. ලියන පොතේ ලියනවා මෙන්න මෙහෙම යටින් පුංචි පැහැදිලි කිරීම් කීපයක් අපි නෝට් කරමු පොතේ. ඒ කියන්නේ මම මේ දැන් කියන්නට යන්නේ ප්‍රමිතියක් කියන්නේ මොකක්ද කොහොමද ආයතනවල මේ ප්‍රමිතිය සංකේතවත් කරන්න කියන කාරණාවයි අපි කතා කරන්නට යන්නේ. හරි? හොඳයි. ඒ නිසා ලියන පොතේ යටින් මෙන්න මෙහෙම. හරි. යටි ලියන පොතේ මුලින්ම ලියන පොතේ right. හරි. ලියන පොතේ ප්‍රමිති ලියන්න ප්‍රමිති ප්‍රමිති බොහෝ විට ප්‍රමිති බොහෝ විට ප්‍රමිති බොහෝ විට වැඩි දෙනෙකුගේ ප්‍රමිති බොහෝ විට වැඩි දෙනෙකුගේ අවධානයට යොමු නොවන ප්‍රමිති බොහෝ විට වැඩි දෙනෙකුගේ අවධානයට යොමු නොවන අවධානයට යොමු නොවන නමුත් නමුත් භාණ්ඩ හා සේවා සම්බන්ධව නමුත් භාණ්ඩ හා සේවා සම්බන්ධව නමුත් භාණ්ඩ හා සේවා සම්බන්ධව ඊටා වැදගත් සාධකයකි ඊටා වැදගත් සාධකයකි ඊටා වැදගත් සාධකයකි ඊටා වැදගත් සාධකයකි හරි දැන් මම සරලව කියොත් පුතේ ඉංජිනේරු පෙන්වීම සහ පරිවිතර කියලා කියන්නේ දරුවනේ ඉංජිනේරුමය කාර්යයක් කිරීම සඳහා පිළිගත් ක්‍රමවේදය කියලා සරලවම කියන්නත් පුළුවන්. එතකොට මේ ඉංජිනේරු ප්‍රමිති සහ පරිවිතර ගැන කතා කරද්දී පුතේ ඒවා භාවිතා කළා යමක් නිෂ්පාදනය කරන්නට පුළුවන්. ඒ වගේම පුතේ ක්‍රියාවලියක් කළමනාකරණය කරන්නට පුළුවන්. ඒ වගේම පුතේ සේවාවක් සපයන්නට පුළුවන්. ඒ වගේම ද්‍රව්‍ය සැපීම සම්බන්ධයෙන් වෙන්නට පුළුවන්. මේ වගේ කරුණු කීපයක් කරහා තමයි ඉංජිනේරු ප්‍රමිති සහ පරිවිතර පිළිබඳව අපිට පොතේ විස්තර කරන්නට වෙන්නේ. එනිසා යටිල් ලියන පොතේ මෙන්න මෙහෙම ආයෙ ලියන ඩොට් එකක් දාලා ඉංජිනේරු ප්‍රමිති සහ එහෙම නැත්නම් ලියන පොතේ මෙහෙම ප්‍රමිති වලට අයත් වන්නේ මෙහෙම ලියන්නකෝ ප්‍රමිති වලට අයත් වන්නේ යම් දෙයක් ප්‍රමිති වලට අයත් වන්නේ යම් දෙයක් නිවැරදිව නිවැරදිව අන්තර් ක්‍රියාකාරීව හා නිවැරදිව අන්තර් ක්‍රියාකාරීව හා අන්තර් ක්‍රියාකාරීව හා වගකීමෙන් යුතුව වගකීමෙන් යුතුව ක්‍රියා කරන බව වගකීමෙන් යුතුව ක්‍රියා කරන බව තහවුරු කරන තහවුරු කරන පිරිවිතර තහවුරු කරන පිරිවිතර රෙගුලාසිහා සම්මුති වේ රෙගුලාසිහා සම්මුති වේ රෙගුලාසිහා සම්මුති වේ හරි ඊළඟට දැන් මම කතා කරන අපුදේ අවසාන ඩොට් එක ලියනවා මෙන්න මෙහෙම මේ ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර කියලා කියනවා මම මීට කලින්ම මතක් කළා යම් ඉංජිනේරුමය කාර්යයක් කිරීම සඳහා පිළිගත් ක්‍රමය කියලා අපි කියනවා මං අන්නේ කියපු වාක්‍ය ලියුම් මෙන්න මෙහෙම යටින් දරුවනේ ඊළඟ ඩොට් එක හරි ඊළඟ ඩොට් එක ලියනවා පුතේ මෙන්න මෙහෙම ලියනවා
ඉංජිනේරු ප්‍රමිති සහ ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර යනු ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර යනු යම් ඉංජිනේරුමය කාර්යයක් යම් ඉංජිනේරුමය කාර්යයක් යම් ඉංජිනේරුමය කාර්යයක් කිරීම සඳහා කිරීම සඳහා පිළිගත් කිරීම සඳහා පිළිගත් ක්‍රමය ලෙස සරලව දැක්විය හැක සරලව දැක්විය හැක කියලා දාලා එනම් මෙය කියලා කමාවක් දාලා යටි යට අපි ලියා ගනිමු මේ ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර භාවිතා කරන අවස්ථා කීපයක් ඒක නියමක් නිෂ්පාදනය කරන්න ඒ වගේම පුතේ ක්‍රියාවලියක් කළමනාකරණය කරන්නට සේවාවක් සපයන්නට ඒ වගේම පුතේ ද්‍රව්‍ය සපයන්නට වගේ කාරණා සඳහා මෙය කියලා දාලා ලියන පුතේ යටි යටට මෙන්න මෙහෙම පළවෙනි ඩොට් එක ලියනවා යමක් නිෂ්පාදනය පළවෙනි ඩොට් එක ලියන්න පුතේ යමක් නිෂ්පාදනය ඊළඟ ඩොට් එක ලියන්න ක්‍රියාවලියක් කළමනාකරණය ක්‍රියාවලියක් කළමනාකරණය ඊළඟ ඩොට් එක ලියන්න පුතේ සේවාවන් සැපීම හෝ සේවාවන් සැපීම හෝ හෝ අවසාන එක ලියන්න පුතේ ද්‍රව්‍ය සැපීම සම්බන්ධයෙන් විය හැකිය කියලා ඉවර කරන්න ද්‍රව්‍ය සැපීම සම්බන්ධයෙන් විය හැකිය විය හැකිය හොඳයි දැන් ඔතනින් පස්සේ පොතේ විභාගෙදි ඔයාලට අහනවා ප්‍රමිතියක් කියන්නේ මොකක්ද පිරිවිතරයක් කියන්නේ මොකක්ද කියලා අපි දැන් වෙන වෙනම ප්‍රමිති කියන්නේ මොනවද පිරිවිතර කියන්නේ මොනවද කියලා අපි පොතේ හඳුන්වා ගනිමු ඒ නිසා ලියන්න පොතේ ඊළඟට අනුමාත්‍රික අප විදියට ලියන්න ප්‍රමිති කියලා අනුමාත්‍රික අප විදියට ලියන්න පොතේ ප්‍රමිති කියලා ලියන්න සබ් ටොපික් එක ලියන පොතේ ප්‍රමිතියක් එතන ප්‍රමිති කියලා ලියා ගන්නකෝ ප්‍රමිතිය මොකක්ද ප්‍රමිතියක් කියන්නේ කියලා කියනවා පුතේ ප්‍රමිතියක් කියලා කියන්නේ ආයතන විශාල සංඛ්‍යාවකට අදාළ විය හැකි වෙනසේ පනවන්න පුළුවන් ක්‍රියාවලියක් ආයතන විශාල සංඛ්‍යාවකට අදාළ වෙනසේ පැනවිය හැකි ක්‍රියාවලියක් තමයි ප්‍රමිතියක් කියන්නේ හොඳම උදාහරණය පුතේ ISO 9001 ඒ වගේම පුතේ SLS හරි ඔන්න ඔය වගේ කාරණා තමයි පුතේ මෙහිදී සාකච්ඡා කරන්නේ හරි එහෙනම් අපි එනවා කතා කරන්න පුතේ ප්‍රමිතියක් කියන්නේ මොකක්ද කියන කාරණාවට හරි එහෙදී අපි පුතේ සාකච්ඡා කරමු මෙන්න මෙහෙම හරි ලියන්නකෝ ප්‍රමිතියක් කියන්නේ මොකක්ද කියලා හරි ලියනවා මූලික වශයෙන් ප්‍රමිතියක් අර්ථ දක්වනවා ටොපික් එක ලියලා ලියන පුතේ මෙන්න මෙහෙම හරි ලියනවා ප්‍රමිති කියන තැනින් මෙහෙම ප්‍රමිතියක් යනු ප්‍රමිතියක් යනු ආයතන විශාල සංඛ්‍යාවකට ප්‍රමිතියක් යනු ආයතන විශාල සංඛ්‍යාවකට ආයතන විශාල සංඛ්‍යාවකට අදාළ විය හැකිසේ ආයතන විශාල සංඛ්‍යාවකට අදාළ විය හැකිසේ පනවන ලද ක්‍රියාවලියකි පනවන ලද ක්‍රියාවලියකි පනවන ලද ක්‍රියාවලියකි පනවන ලද ක්‍රියාවලියකි ඊට පස්සේ පොතේ ලියනවා යටින් ලියනවා උදාහරණයක් වශයෙන් යටින් ලියනවා පොතේ උදාහරණයක් වශයෙන් උදාහරණයක් වශයෙන් ISO 9001 යනු ISO 9001 යනු ISO 9001 යනු ඕනෑම ආයතනයක කලමනාකාර ක්‍රියාවලිය ඕනෑම ආයතනයක කලමනාකාර ක්‍රියාවලිය සිදු කළ යුතු අන්දම සිදු කළ යුතු අන්දම දක්වන ප්‍රමිතියකි
දක්වන ප්‍රමිතියකි. හරි. දැන් මේ ප්‍රමිති පුතේ බොහෝ විට තීරණය කරන්නේ විවිධ රටවල පුතේ අර පිළිගත් වෘත්තීය සංවිධාන හෝ රාජ්‍ය ආයතන මගින්. පිළිගත් වෘත්තීය සංවිධාන හෝ රාජ්‍ය ආයතන මගින් තමයි පුතේ මේ ප්‍රමිති දරුවනේ පැනවීම හෝ තීරණය කිරීම සිදු කරනු ලබන්නේ. ඒකත් අපි ලියනවා යටින් වෙනම මෙන්න මෙහෙම. ලියන පුතේ යටින් වෙනමම විවිධ රටවල පිළිගත් විවිධ රටවල පිළිගත් වෘත්තීය සංවිධාන මෙන්ම විවිධ රටවල පිළිගත් වෘත්තීය සංවිධාන මෙන්ම වෘත්තීය සංවිධාන මෙන්ම රාජ්‍ය ආයතන මගින් වෘත්තීය සංවිධාන මෙන්ම රාජ්‍ය ආයතන මගින් මෙය සිදු කෙරේ මෙය සිදු කෙරේ. පිරිවිතර පිරිවිතර කියන්නේ ස්පෙસિෆිකේෂන්ස් කියලායි අපි කියන්නේ. දැන් මේ පිරිවිතර ගැන කතා කරනකොට පිරිවිතරයක් කියන්නේ පුතේ යම් දෙයක් සුවිශේෂී කර දැක්වීම. විභාගෙදි මේ අර්ථ දැක්වීම මතක තියාගන්න. දැන් අපි ප්‍රමිතියක් කියලා කිව්වේ පුතේ ආයතන විශාල සංඛ්‍යාවකට අදාළ වනසේ පනවන ලද ක්‍රියාවලියක්. ආයතන විශාල සංඛ්‍යාවකට අදාළ වනසේ පැනවිය හැකි ක්‍රියාවලියක් තමයි අපි ප්‍රමිති කියලා කිව්වේ. දැන් මම කියන්නේ පිරිවිතර කියලා කියන්නේ පුතේ යමක් සුවිශේෂී කර දැක්වීම. එහෙම නැත්නම් යම් දෙයක් සුවිශේෂී කර දැක්වීම තමයි පිරිවිතර කියලා කියන්නේ. හරි? ඒ කියන්නේ අර මම අර කලින් කිව්වා වගේ දරුවනේ මිල, හැඩය, ප්‍රමාණය, ඒ වගේම දරුවනේ යොදාගෙන තියෙන අමුද්‍රව්‍ය වෙන්නේ මේ දේවල් තමයි පිරිවිතර කියන කොටාෂයට පුතේ අයත්ව සලකන්නේ. හරි? හොඳයි. අපි පුතේ එහිදි මුලින්ම මොකක්ද මේ පිරිවිතර කියන්නේ කියලා සාකච්ඡාව මෙහෙවීම කරමු. ලියනවා මෙන්න මෙහෙම. යටින් ලියනවා පුතේ. යම් දෙයක්. දරුවෙක් කියනවා මේ කැඩි කැඩි ඇහෙන්නේ කියලා. එහෙනම් පුතේ ඔයාලගේ ප්‍රශ්නයක්, මගේ ප්‍රශ්නයක් නෙමෙයි. සිග්නල් තියන තැනකට යන්න. මේ මනුෂ් දිල්ශාන්ට කියන්නේ. හරි. යම් දෙයක් සුවිශේෂී කර දැක්වීමට හෝ එවන්නක් නිවැරදිව හඳුනා තෝරා ගැනීම සඳහා එවන්නක් නිවැරදිව හඳුනා තෝරා ගැනීම සඳහා විශේෂ කර දක්වන කරුණු පිරිවිතර ලෙස හැඳින්වේ කියලා දාලා ලියනවා. මෙන්න මෙහෙමත් ලියා ගන්නවා. යම් නිෂ්පාදනයක අවශ්‍යතා සවිස්තරාත්මකව දැක්වීම පිරිවිතර ලෙස හැඳින්විය හැක.
අන්තර්ජාලය හරහානේ. එතකොට දරුවනේ යම් යම් ෆේලියර් සිද්ධ වෙන්න පුළුවන් සමහර විට දැන් අර දරුවෙක් අහපු ප්‍රශ්නට මම උත්තරේකුත් දෙන්නයි හදන්නේ. සමහර විට දැන් දැන් ඔය සමහරලාට මම කතා කරන දේවල් සමහර විට පුතේක පාරම කැඩි කැඩි ඇහෙන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි ස්ටක් වීම් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම සිද්ධ වීම් සිද්ධ වෙන්න පුළුවන්. එක්කෝ සමහරට ඔයාලගේ පැත්තෙන් ෆේලිය එකක් වෙලා සමහරට මගේ පැත්තෙන් ෆේලිය එකක් වෙන්නත් පුළුවන්. හරි? නමුත් ඒක ඔයාලත් එක්ක අපේ සම්බන්ධතාවයට ගැටලුවක් නොවෙන්න තමයි මම මේ ඔයාලගේ නෝට් එකට දෙන හැම වචනයක්ම පොතේ ඔයාලගේ පරිගණක තිරයේ හෝ ජංගම දුරකථන තිරයේ පොතේ මම ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. එතකොට මම කටින් කියන සමහර වචනයක් ඔයාලට ඇහුන්නේ නැති වුණත් ඔයාලගේ ඩිස්ප්ලේ එකේ පොතේ මම මේ කියන හැම වචනයක්ම පොතේ සටහන් වෙනවා. ඒ නිසා ඔයාලට යම් විදිහකින් මම කතා කරනකොට මොකක් හරි තැනක ෆේලිය එකක් වුණොත් ඔයාලා හැමතිස්සෙම try කරන්න gedara හොඳටම සිග්නල් තියන තැනටම set වෙලා මේ lesson එකට සම්බන්ධ වෙන්න. යම් විදිහකින් එහෙම ගැටලුවක් ඇති වුණොත් පොතේ ඔයාලට ලොකු හානියක් වෙන්නේ නැති වෙන්නයි මම නෝට් එක ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. හරි, එතකොට ඔයාලට දරුවනේ ලොකු අවුලක් වෙන එකක් නැහැ. හරි, ඒත් එක්කම යම් විදිහකින් සමහර විට ඔයාලගේ සමහර විට දරුවනේ කරන්ට් එක ගෙදර ගිහිපුවාම එහෙම නැත්නම් දැන් රවුටර් එකකින් වගේ වැඩ කරනවා නම් ගෙදර කරන්ට් එක ගියොත් අවුලක් වෙනවා. එහෙම නැත්නම් ඔයාලගේ හදිසිය ඩේටා ඉවරුනොත් ඔය වගේ ප්‍රශ්නයක් ඇති වුනොත් දරුවනේ නැවත වතාවක් මේ ලෙසන් එක ඔයාලට අහන්න පුළුවන් වෙන විදිහට අපි දරුවනේ ඔයාලට දෙවෙනි දවසේ අපි රෙකෝඩින් එකක් අපි ලබා දීම සිද්ධ කරනවා. රෙකෝඩින් ක්ලාස් එක අපි තියෙනවා පුතේ. ඒ කියන්නේ අද දවසේ කරන ලෙසන් එක හෙට පාන්දර 4 ඉඳලා 6 වෙනකන් ඔයාලට නැවත දරුවනේ සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔයාලට මේ ඔප්ෂන් දෙකක් දෙනවනේ. ඒ නිසා මේ දැන් සමහරට අද කරන ලෙසන් එක අද තේරුණේ නැතුනොත් ඔයාලට පුළුවන් හෙට ආයෙ පාන්දර 4 ඉඳලා 6 වෙනකන් ලෙසන් එකට සම්බන්ධ වෙලා ආයෙ මේ ටික පුතේ අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා අර ඔයාලට අර ඔප්ෂන් දෙකක් තියෙනවා. ඒ නිසා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. ඒ වගේම අර මේ සමහර විට අර සිග්නල් ලොස් වීම වගේ සිද්ධ වුණොත් හරි මම කියන දේවල් කැඩි කැඩි එහෙම වුණොත් ඩිස්ප්ලේ එක දිහා බලාගෙන ඔයාලට නෝට් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒක අවුලක් ගන්න එපා. හරි. ඒත් එක්කම පුතේ මම මේ පිරිවිතර වලට උදාහරණ කීපයක් දෙන්නම්. මෙන්න මෙහෙම. හරි? පිරිවිතර වලට උදාහරණ කීපයක් දෙන්නම්. ඒකත් පොඩ්ඩක් අපි නෝට් කරගනිමු. මෙන්න මෙහෙම. හරි. ලියන පුතේ මෙන්න මෙහෙම අපි උදාහරණ කීපයක් නෝට් කරනවා. ලියන පුතේ උදාහරණ වශයෙන් කියලා දාලා ලියනවා. උදාහරණ වශයෙන්. උදාහරණ වශයෙන්. උදාහරණ වශයෙන් ලියන පුතේ නිෂ්පාදනයේ උදාහරණ වශයෙන් නිෂ්පාදනයේ මිනුම් උදාහරණ වශයෙන් නිෂ්පාදනයේ මිනුම් කමා නිමාව නිමාව කමා මිල කමා ද්‍රව්‍යය ද්‍රව්‍යය කමා හැඩය කමා කාර්යක්ෂමතාව කාර්යක්ෂමතාව ආදිය දැක්විය හැකිය ආදිය දැක්විය හැකිය. ඊට පස්සේ පොතේ මම එන්නම් කතා කරන්නට මේ ප්‍රමිති සහ පිරිවිතර වලට අනුව දරුවනේ බහණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරාට පස්සේ එහිදී අපිට හම්බ වෙන ප්‍රයෝජන මොනවද කියලා අපි පොතේ කතා කරන්නට ඕන. ඒ කියන්නේ දැන් ප්‍රමිති සහ පිරිවිතරවල මම මේ කතා කරන්න හදන්නේ පුතේ වැදගත්කම. ඇයි අපිට ප්‍රමිතියක් ඕනේ? ඇයි අපිට පිරිවිතර ඕනේ කියලායි අපි පුතේ මේ සාකච්ඡා කරන්නට යන්නේ. හරි? එතකොට අපි ප්‍රමිති සහ පිරිවිතර අපේ කාර්යයන් සඳහා ඇයි ඕනේ කියලා කතා කරනකොට පුතේ යම් භාණ්ඩයක හෝ සේවාවක පුතේ ආරක්ෂාකාරී බව සඳහා යම් භාණ්ඩයක හෝ සේවාවක පුතේ ආරක්ෂාකාරී බව සඳහා අපිට ප්‍රමිති සහ පිරිවිතර ඕන. ඒ වගේම යම් භාණ්ඩයක හෝ සේවාවක පුතේ විශ්වාසනීයත්වය ඇති වෙනවා ප්‍රමිතියක් හෝ පිරිවිතරයක් තියෙනවා නම්. උදාහරණයක් වශයෙන් පුතේ දැන් අපි ගත්තහම අපි යම් ආහාර ද්‍රව්‍යයක් එහෙම නැත්නම් යම් කිසි භාණ්ඩයක් මිලදීලා ගන්න යනකොට ඒ භාණ්ඩයේ ප්‍රමිති සහතිකයේ තියෙනවද කියලා අපි බලනවා. එක්කෝ SLS එහෙම නැත්නම් ISO. දැන් ISO කියලා කියන්නේ දරුවනේ International Standard Organization. ඒ කියන්නේ දරුවනේ ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය. ඒ වගේම SLS කියලා කියන්නේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්ස් කියලා ඔයාලා දන්නවනේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා ප්‍රමිතිය. එතකොට අපි බලනවා පොතේ අන්තර්ජාතික එහෙම නැත්නම් ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයේ මේ භාණ්ඩයට තියෙනවද එහෙම නැත්නම් ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකයේ තියෙනවද කියලා. ඒ SLS හරි ISO හරි
සර්ටිෆිකේට් එකක් තියෙන භාණ්ඩයක් නම් අපිට කිසිම සැක සංකාවකින් තොරව ඒ භාණ්ඩය මිලදී ගන්න පාරිභෝජනය කරන හැකියාව තියෙනවා. පැහැදිලිනේ. හැබැයි පුතේ එහෙම සර්ටිෆිකේට් එකක් නැති භාණ්ඩයක් මිලදීලා ගන්න ගියපුවාම අපිට පොඩි ගැටලුවක් වගේම අපිට පොඩි බයක් දැනෙනවා. ඒකේ නිසි ප්‍රමිතිය තියෙනවද? නිසි ආරක්ෂාකාරී බව තියෙනවද? උසස් තත්ත්වයක් තියෙනවද කියලා අපිට සැකයක් මතුවෙනවා. පැහැදිලිනේ. මෙන්න මේ නිසා පුතේ අපි ප්‍රමිතියක් එහෙම නැත්නම් පිරිවිතරයක් තියෙන භාණ්ඩයක් මිලදීලා ගන්නකොට ඒ භාණ්ඩයේ ආරක්ෂා සහිත බව, විශ්වාසනීයත්වය, ඒ වගේම උසස් නිමාව, එහෙම නැත්නම් ඒ වගේම දරුවනේ ඉහළ ඵලදායීතාව, ඒ වගේම ඒ ඔය වගේ දේවල් හම්බෙනවා වගේම ප්‍රමිතියක් සහ පිරිවිතරයක් සහිතව භාණ්ඩ නිෂ්පාදනය කරනකොට පුතේ ඒ භාණ්ඩ නිෂ්පාදනයේදී නාස්තිය අඩු වෙනවා, දෝෂ සහිත බව අඩු වෙනවා. පැහැදිලිද? මෙන්න මේවා පුතේ වැදගත්. ඒ කියන්නේ නිෂ්පාදනයක් කරද්දී භාණ්ඩයක් පිරිවිතර සහ ප්‍රමිති ගැන කතා කරද්දී ප්‍රමිති සහ පිරිවිතර වලට අනුව භාණ්ඩයක් නිපදවද්දී විශ්වාසනීයත්වයක් ඇති වෙනවා, ආරක්ෂා සහිත බව ඇති වෙනවා, භාණ්ඩය නිෂ්පාදනය කරද්දී නාස්තිය අඩු වෙනවා, දෝෂ ප්‍රමාණය අඩු වෙනවා, ඵලදායීතාවය වැඩි වෙනවා නේද? මෙන්න මේ වගේ දරුවනේ කරුණු කීපයක් අපිට තියෙනවා. අපි ඒ ටික නෝට් කරමු. ලියන්න පුතේ ඊළඟට මම මෙන්න මේ කියන ටොපික් එක ලියා ගන්න. ප්‍රමිති සහ පිරිවිතරවල වැදගත්කම කියලා ලියන්න පුතේ. ප්‍රමිති සහ පිරිවිතරවල වැදගත්කම ටොපික් එක ලියා ගන්න. ප්‍රමිති සහ පිරිවිතරවල වැදගත්කම. ප්‍රමිති සහ පිරිවිතරවල වැදගත්කම. හරි. කියලා දාලා අපි ලියන පොතේ මෙන්න මෙහෙම ලියනවා යටින්. ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර මගින් භාණ්ඩයක හෝ සේවාවක පහත ගුණ සහතික කරයි. පහත ගුණ සහතික කරයි කියලා දාලා මෙන්න මේ ගුණ ටික නෝට් කරමු අපි. මෙන්න මේ දේවල්. එකක් තමයි පුතේ ආරක්ෂා සහිත බව. ලැටියටට ලියමු ආරක්ෂා සහිත බව. ඒ වගේම පුතේ විශ්වාසනීයත්වය ඒ වගේම උසස් තත්වය ඒ වගේම නිෂ්පාදනයේදී නාස්තිය සහ දෝෂ අවම කිරීම ඒ වගේම ඉහළ ඵලදායීතාව හොඳයි. ඔය කරුණු ටික පැහැදිලිව පොතේ නෝට් කරගන්නකෝ. හැදිරු නෝට් කරගන්න. හොඳයි. අපි එනවා එතනින් පස්සේ පොතේ කතා කරන්න මේ ප්‍රමිති සහ පිරිවිතර මගින් නිෂ්පාදකයෙකුට තියෙන වාසි ගැන කතා කරන්න. ප්‍රමිති සහ පිරිවිතර නිසා නිෂ්පාදකයෙකුට තියෙන වාසි. දැන් අපි ඒ ගැන කතා කරුවොත් පුතේ දැන් ප්‍රමිති සහ පිරිවිතර නිසා මම දැන් කතා කරන්න යන්නේ නිෂ්පාදකයෙකුට තියෙන වාසි මොනවද, පාරිභෝගිකයෙකුට තියෙන වාසි මොනවද කියලා කතා කරන්න යන්නේ. හරි. හරි. මම මෙහෙම පැහැදිලි කරන්නම් පුතේ. දැන් ප්‍රමිති සහ පිරිවිතර අනුගමනය කරපුවම නිෂ්පාදකයෙකුට තියෙන වාසි මොනවද, පාරිභෝගිකයෙකුට තියෙන වාසි මොනවද කියලා කතා කරමු. ඉතින් මුලින්ම පුතේ මම කතා කරනවා මේ ප්‍රමිති සහ පිරිවිතර මගින් නිෂ්පාදකයෙකුට තියෙන වාසි.
මෙන්න මේවා පොතේ නිෂ්පාදකයෙකුට තියෙන වාසි තියෙනවා වෙනවා එකක් තමයි මේ භාණ්ඩ හා සේවා පරිභෝජනයේ පිළිබඳව පාරිභෝගිකින්ගේ පුතේ විශ්වාසය වැඩි වෙනවා ඒක නිෂ්පාදකයට වාසියක් ඒ වගේම භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරද්දී නාස්ති අඩු වෙනවා දෝෂ සහිත බව අඩු වෙනවා තමන් නිෂ්පාදනය කරන භාණ්ඩවල නිම උසස් නිමාව ඇති වෙනවා ඒ වගේම තමන් නිෂ්පාදනය කරන භාණ්ඩවල කාර්යක්ෂමතාව වැඩි වෙනවා ඒ වගේම ඵලදායීතාව වර්ධනය වෙනවා ඒ වගේම නව වෙළඳපොළක් බිහි කර ගන්න හැකියාව ලැබෙනවා ඒ වගේම තමන්ගේ භාණ්ඩවල ගුණත්වය වගේම වගකීම වැඩි වෙනවා ඒ වගේම තමන්ට ඉහළ තාක්ෂණයක් මේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේවා පුතේ භාණ්ඩ නිෂ්පාදකයෙකුට ප්‍රමිති සහ පරිමිතර භාවිතා කරලා නිපදවද්දී ඇතිවාසි බවට පත් වෙනවා ඒ නිසා අපි ප්‍රමිති සහ පරිමිතර මගින් නිෂ්පාදකයෙකුට අයත් වෙන වාසි ගැන කතා කරමු විභාගෙට පුතේ මේවා එනවා ඒ නිසා අපි කතා කරන මෙන්න මෙහෙම ප්‍රමිති සහ පරිමිතර මගින් නිෂ්පාදකයෙකුට ඇති වාසි පිළිබඳව මෙන්න මෙහෙම ලියනවා අපි යටි යටට ලියමු පුතේ මෙන්න මෙහෙම එකින් එක පළවෙනි එක කෙනා ලියන්න භාණ්ඩ හා සේවා පිළිබඳ භාණ්ඩ හා සේවා පිළිබඳව භාණ්ඩ හා සේවා පිළිබඳව පාරිභෝගිකයාගේ විශ්වාසය ඉහළ යාම පාරිභෝගිකයාගේ විශ්වාසය ඉහළ යාම ඒ වගේම තව එකක් ලියනවා අලෙවිය වැඩිවීම ඊළඟට නව වෙළඳපළ බිහිවීම නව වෙළඳපළ බිහිවීම හරි ඊළඟට නිෂ්පාදනයේදී නාස්තිය අඩුය ඊළඟට නිෂ්පාදන දෝෂ අවම වීම ඊළඟට ඵලදායීතාව වර්ධනය වීම තව එකක් යොදා ගන්නා තාක්ෂණය ඉහළ යාම අවසාන කෙනා ලියන්න ගුණත්වය සහ වගකීම වැඩිය හොඳයි ඔන්න අපි දැන් ඔය කතා කළේ පුතේ ප්‍රමිති සහ පරිවිතර මගින් නිෂ්පාදකයෙකුට තියෙන වාසි පිළිබඳවයි දැන් අපි එනවා ඊළඟට කතා කරන්න මේ ප්‍රමිති සහ පරිවිතර මගින් පුතේ
පාරිභෝගිකයෙකුට තියෙන වාසය ගැන සාකච්ඡා කරන්නට. මොනවද පොදේ මේ ප්‍රමිති සහ පරිවිතර මගින් පාරිභෝගිකයෙකුට තියෙන වාසි? දැන් අපිට වෙන්නේ මෙහෙම කතා කරන්න පුළුවන්නේ. දැන් තමන් පරිභෝජනය කරන භාණ්ඩ හෝ සේවා පිළිබඳව ඒ භාණ්ඩ හෝ සේවා වල තියෙන ආරක්ෂාකාරී බව පිළිබඳව පාරිභෝගිකයෙකුට දැනගන්න පුළුවන් ප්‍රමිති සහ පරිවිතර තියෙනවා නම්. දැන් උදාහරණයක් වශයෙන් අපි බිස්කට් පැකට් එකක් ගන්න කඩේට ගියාට පස්සේ ඒ බිස්කට් පැකට් එකේ පුතේ ප්‍රමිති සහතිකය තියෙනවා නම් ISO SLS තියෙනවා නම් අපිට පුතේ ඒ ගන්න බිස්කට් පැකට් එක පිළිබඳව යම් සුරක්ෂිත බවක් අපිට දැනෙනවා. පැහැදිලිද? එතකොට අපිට බයක්කින් තොරව ඒ භාණ්ඩය මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අන්න අර පාරිභෝගික විශ්වාසය එහෙම නැත්නම් තමා පරිභෝජනය කරන භාණ්ඩය පිළිබඳව කිසියම් ආරක්ෂාවක් ලැබෙනවා ওই ප්‍රමිති හෝ පිරිවිතර නිසා. ඒ වගේම ඒ ගතමන් මිලදීලා ගන්න භාණ්ඩවල ගුණාත්මක බව දරුවනේ තීව්‍ර කරනවා ප්‍රමිති සහ පිරිවිතර නිසා. තමන් පරිභෝජනය කරන භාණ්ඩයේ ගුණාත්මක බව තීරණය කරනවා. ඒ වගේම මේ ප්‍රමිතියක් හෝ පිරිවිතර මගින් පාරිභෝගිකයෙකුට තමන් පාවිච්චි කරන භාණ්ඩ පිළිබඳව තොරතුරු දැනගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රමිතියකට අනුව නිපදවපු භාණ්ඩයක් නම් ඒ භාණ්ඩේ නිපදෙව්වේ කවුද? ඒ වගේම ඒ භාණ්ඩය සඳහා යොදාගත් අමුද්‍රව්‍ය මොනවාද? ඒවා ශරීරයට හොඳද නරකද? මෙන්න මේ හැම විස්තරයක්ම පොතේ ඔය SLS හෝ ISO එහෙම නැත්නම් යම් ප්‍රමිතියක් ලබා දීලා තියෙන භාණ්ඩයක තොරතුරු සියල්ලක්ම පොතේ අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ අර තොරතුරු දැනගැනීමේ අයිතිය පාරිභෝගිකයාට ලැබෙනවා ඔය ප්‍රමිතියක් අනුව භාණ්ඩයක් නිපදවලා තියෙනවා නම්. මොකද ඔය ප්‍රමිති සහතිකයක් ඇතුව නිෂ්පාදනය කරන භාණ්ඩවල කන්ටෙන්ට් එක අනිවාර්යයෙන්ම දරුවනේ ගහලා දෙනවා. ඒ කියන්නේ මේ අමුද්‍රව්‍ය ප්‍රමාණය නැත්තම් මේ යොදාගත්ත භාවිතා කරපු නැත්තම් අඩංගු දෑ පිළිබඳව භාණ්ඩේ නිපදවද්දී අඩංගු යොදාගත්ත අමුද්‍රව්‍යවල අඩංගු දෑ පිළිබඳව සටහන් කරලා තියෙන නිසා පාරිභෝගිකයාට අර තොරතුරු දැනගැනීමේ අයිතියක් තහවුරු කරනවා ප්‍රමිති සහ පරිවිතර නිසා. පැහැදිලිනේ? එතකොට අපි හොඳයි මම නැවතත් එන්නම් පොතේ පාඩමට. මම දැන් එන්නේ කතා කරන්න ප්‍රමිති සහ පරිවිතර මගින් පාරිභෝගිකයෙකුට තියෙන වාසි ගැන සාකච්ඡා කරන්න. වාසි පුතේ අපිට හම්බ වෙනවා තුනක්. අපි කතා කරමු පළමු වාසිය. ලේන පුතේ මෙන්න මෙහෙම. තමා පරිභෝජනය කරන භාණ්ඩ පිළිබඳව කිසියම් ආරක්ෂාවක් ලැබීම හරි තමන් පරිභෝජනය කරන භාණ්ඩ පිළිබඳව කිසියම් ආරක්ෂාවක් ලැබීම. ඊළඟ එක කෙනා ලියන පුතේ භාණ්ඩ හා සේවාවල ගුණාත්මක භාවය තීව්‍ර කිරීම. භාණ්ඩ හා සේවාවල ගුණාත්මක භාවය තීව්‍ර කිරීම. ගුණාත්මක භාවය තීව්‍ර කිරීම. ඊළඟ කෙනා ලියනවා ප්‍රමිතියක් මගින් පාරිභෝගිකයාගේ ප්‍රමිතියක් මගින් පාරිභෝගිකයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ දැනුම ලබා ගැනීමට ඉඩදීම යන මූලික අයිතිය තහවුරු වීම. හොඳයි. ඔන්න අපි දැන් කතා කළ හවර්කලේ පුතේ ප්‍රමිති සහ පරිවිතර මගින් පාරිභෝගිකයෙකුට ඇති වාසි පිළිබඳවයි. ඊළඟට එන පුතේ අපි සාකච්ඡා කරන්න මේ ඒ කියන පුතේ මේ ඉංජිනේරු ශාස්ත්‍රයේ පරිවිතර සහ ප්‍රමිති වලට අනුකූල නොවන ලෙස කරලා තියෙන ඉදිකිරීම් තියෙනවා පුතේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම මෙන්න මෙහෙම දැන් කල්ලිකුත් වෙච්ච සිමෙන්ති භාවිතා කරලා යම් නිමවුම් කරනවා.
ඒකෙන් අපි කියන්නේ හුලං වැඩිච්ච සිමෙන්ති කියලා කියන්නේ. ඒ කියන්නේ කල් ඉකුත් වෙච්ච සිමෙන්ති භාවිතා කරලා යම් නිමැවීමක් කරුවොත් ඒ නිමැවුමේ කල් පැවැත්ම අඩු වෙනවා, ගුණාත්මක බව අඩු වෙනවා. පැහැදිලිද? ඔන්න අර ප්‍රමිති සහ පරිවිතර වලට අනුකූල නොවි කටයුතු කරන්න ගියපහම වෙන සිද්ධි. ඒ කියන්නේ මම දැන් යන්නේ කතා කරන්න දරුවනේ මේ ඔය ඉංජිනේරු ශාස්ත්‍රයේ පරිවිතර සහ ප්‍රමිති නැතිව ඉදිකරලා තියෙන නැත්නම් තනාතිර නිෂ්පාදනය ගැන කතා කරන්න. එකක් තමයි මම ආර කිව්වෙපු දෙය අර ඒ කියන්නේ දැන් අර ආරම්භක සවිවීමේ කාලය ඉක්ම වෙච්ච සිමෙන්ති මිශ්‍රණ භාවිතා කරනවා. ඕකේ එකක්. ඒ වගේම අපිට දරුවනේ තව කතා කරන්න පුළුවන් දැන් විශේෂයෙන්ම දැන් අර ඔය විදුලි පද්ධති වල දරුවනේ අපි විදුලි පරිපථයක කේබල් අපි දරුවනේ මේ එර්ත් කරලා තමයි එහෙම නැත්නම් අපි දරුවනේ මේ EM තියලා පාස් ගන්නවා කේබල් එකට සම්බන්ධ කරන්න. ඒ EM තියලා පාස්සන නම් පාස්සන්නේ නැතුව අපි පුතේ විදුලි පරිපථ වල කේබල් ගැට ගහලා ගන්නවා. ගැට ගහලා පරිපථ සම්බන්ධ කර ගන්නවා. ඒක ගැටලුවක් නැති වෙයි. හැබැයි ප්‍රමිතියට සහ පරිවිතර වලට පටහැනිමයි කරලා තියෙන්නේ. බොහෝ විට අනතුරුදායක තත්ත්ව ඇති වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම අර අර ප්‍රමිතියක් නැතිව ඉදිකිරීම් ද්‍රව භාවිතා කරනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ප්‍රමිතියක් නැති සිමෙන්ති පාවිච්චි කරනවා. ප්‍රමිතියක් නැති වැලි, ගඩොල්, ගල් වගේ දේවල් භාවිතා කරලා ඉදිකිරීම් කරනවා. එතකොට බොහෝ විට ඒ ඉදිකිරීම් කරපු ගොඩනැගිලිවල ආයු කාලය පුතේ ඉක්මනින් අහවර වෙලා, හමාර වෙලා යනවා. ඒව පුතේ ගැටලු. පැහැදිලි? හරි. ඒ වගේම දරුවනේ අර වරක් පාවිච්චි කරපු බ්‍රේක් කොයිල් ඒ කියන්නේ තිරිංග තෙල් එකපාරක් පාවිච්චි කරලා අයින් කරපු තිරිංග තෙල් නැවත යොදා ගන්නවා පද්ධති වලට. හරි. එහෙම වුණාම වෙන්නේ අර තිරිංග තෙල් කම්ප්‍රෙස් වෙලා ඒකේ සම්පීඩනය වීමේ හැකියාව වැඩි වෙනවා කාලයක් යද්දී. එහෙම වෙච්ච තෙල් නැවත අපි පද්ධතියකට දැම්මොත් එහෙම තිරිංග පද්ධතියෙන් බලාපොරොත්තු වෙන අර කාර්යක්ෂම බව අපිට පුතේ ලබා ගන්න බැරි වෙනවා. එතකොට බොහෝ විට අනුතුරුදායක තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා අපි දරුවනේ බෙන මේ දේවල් තමයි ප්‍රමිති සහ පරිවිතර නැතිව ඉදි කරපු නිෂ්පාදන විදියට පුතේ අපි දකින්නේ. ඒ නිසා අපි කතා කරමු මෙන්න මෙහෙම කීපයක් උදාහරණ සමග. ලේන පළවෙනි එක කෙනා පුතේ මෙහෙම ටොපික් එක ලියලා ලියනවා. පළවෙනි එක කෙනා ලියනවා ප්‍රමිතියකට නොමැතිව ඉදිකිරීම් ද්‍රව්‍ය. තම් ප්‍රමිතියකට නොමැති ඉදිකිරීම් ද්‍රව්‍ය. උදාහරණයක් වශයෙන් පුතේ ගඩොල්, වැලි, බ්ලොක් ගල් වගේ දේවල්. මේ දේවල් භාවිතා කරලා යම් ඉදිකිරීමක් කෙරුවොත් අපිට පුතේ බොහෝ විට අකරතැබ්බක් එහෙම නැත්නම් දරුවනේ හානිදායක තත්ත්වයක් තමයි බොහෝ විට අපිට පුතේ ඇති වෙන්නට තියෙන්නේ. හරි. ඊළඟට දෙවෙනි එකනා ලියනවා. දෙවෙනි එකනා පෑසීමකින් තොර විදුලි රැහන් මෝට්ටු. පෑසීමකින් තොර විදුලි රැහන් මෝට්ටු. එකෙන විදුලි රැහන් මූට්ටු කරන්නේ නැතුව පාස්සන්නයි ඕන පරිපතවලට එහෙම නැතුව කටයුතු කරුවොත් අනතුරුදායකයි කියලායි මේ කියන්නේ. ඊළඟට ආරම්භක සවිවීමේ කාලය ඉකුත් වෙච්ච සිමෙන්ති මිශ්‍රණ භාවිතා කරනවා. එතකොට ඒ වයින් බැඳට බැඳීම් ඇති වෙන්නේ නැහැ. බැඳීම් දුර්වල වෙනවා. ඒකයි ඒ කියන්නේ. ආරම්භක සවිවීමේ කාලය ඉක්ම වෙච්ච සිමෙන්ති මිශ්‍රණ භාවිතය ආරම්භක සවිවීමේ කාලයකට තිබෙච්ච සිමෙන්ති මිශ්‍රණ භාවිතය. අවසාන කෙනා ලියනවා වරක් භාවිතා කළ තිරිංග තෙල් නැවත භාවිතය. ඊළඟට පුතේ විභාගෙදී ඔයාලගෙන් අහන්න තියෙන තව වැදගත් ප්‍රශ්නයක් තමයි මේ ප්‍රමිති සහ පරිවිතර සකස් කරන පිළිගත් ආයතන තියෙනවා. දැන් ඔයාලා ආයතන දෙකක් දන්නවා. එකක් ISO, එකක් SLS. ඊට අමතරව තවත් තියෙනවා පුතේ මේ ප්‍රමිති හදන ආයතන කීපයක්. එකක් තමයි BS. ඒ කියන්නේ British Standard, බ්‍රිතාන්‍ය ප්‍රමිතිය. ඒ වගේම දරුවනේ අපිට හම්බ වෙනවා CIDA. CIDA කියන්නේ පුතේ සිංහලෙන් ගත්තහම ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය. ඒ වගේම පුතේ SMM
SMM කියලා කියන දරුවනේ මනුම් පිළිබඳ සම්මතය මෙහෙම ප්‍රමිති තියෙන මම කීපයක් ඔයාලට ඉදිරිපත් කරන්නම් මම මේ කියන ටික අහගෙන ඉන්නකෝ ඒ වගේම පුතේ IEE මේක නම් ඔයාලා දන්නවා IEE කියන්නේ පුතේ IEE කියලා කියන්නේ අපි දරුවනේ අන්තර්ජාතික විදුලි ඉංජිනේරු අනපනත් කියලායි අපි දකින්නේ IEE ඒ වගේම SAE ඔටෝමොබයිල් වලදී මේක ඉගෙන ගත්තා SAE අංකය SAE කියන්නේ දරුවනේ Society of Automotive Engineers के लोला दानवा एक याने मोटर वाहन इंजीनियर वांगे संगमया पहले ने इधम बिन्ने में विधि टे अपने दरुवने प्रमिति इधरी पातकरण आयतन के ही प्राप्त ये नवा विभाग के दिमें हुआ बहुवार नवल टे महानवा ऐने सापे नापुते कताकरण इलंगर कोटस विधि टे प्रमिति साह परिवितरा सकासकरण फिलिगत आयतन के ही प्राप्त विधि टे एकक तमाय में SLS श्रीलंका स्टैंडर्ड एक याने श्रीलंका प्रमिति है ISO International Standard Organization ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය BS British Standards බ්‍රිතාන්‍ය ප්‍රමිතිය CIDA Construction Industry Development Authority ඒ කියන්නේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය SMM Standard Method of Measurement මනුම් පිළිබඳ සම්මතය IEE කියන්නේ පුතේ International Electrical Engineering Regulation අන්තර්ජාතික විදුලි ඉංජිනේරු අනපනත් SAE Society of Automotive Engineers Automotive ඒ කියන්නේ දරුවනේ මෝටර් වාහන ඉංජිනේරුවන්ගේ සංගමය. ඔන්න ඔය විදිහට අපිට පුතේ කොටස් කීපයක් නැත්තම් ආයතන කීපයක් අපිට මෙතනින් හඳුනා ගන්න හැකියාව තියෙනවා. ඔබ පුතේ ලියව ටොපික් එක ලියලා මේ ටික කොහොමම පුතේ નોට් කරන්න මේ ආයතන වලට කියන සිංහලෙන් කියන නම් ටික මම ඊළඟට කියන්නම්. ඔය ටික ඉස්සලා નોට් කරගන්නකෝ. नोट හරි ඉවරයි කියලා කියනවා පොතේ දැන් මම මේ පදවල සිංහල තේරුම් ටික කියන්නම් ඔයාලා ටික බිනෙම නෝට් කරගන්න හරි හැමෝටම පැහැදිලිනේ හරි පොතේ මේ SLS ඒ කියන්නේ SLS ඒ කියන්නේ පොතේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්ස් ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්ස් කියන තැනින් ලියා ගන්න ඉදිරියෙන් වෙනම පාඩකින් හරි ලියා ගන්න ශ්‍රී ලංකා ප්‍රමිතිය ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් කියන තැන ලියා ගන්න පොතේ ශ්‍රී ලංකා ප්‍රමිතිය ශ්‍රීලංකා ප්‍රමිතිය ඊළඟට ISO ISO ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ඕගනයිසේෂන් කියන දෙන ලියන්න ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය ඊළඟට පොතේ BS බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ්ස් කියන දෙන ලියන්න බ්‍රිතාන්‍ය ප්‍රමිතිය ब्रिटानिय प्रमितिय ब्रिटानिय प्रमितिय ඊළඟට CIDA Construction Industry Development Authority කියන තැන ලියන්න ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ඊළඟට SMM Standard Method of Measurement එතනදී ලියන දරුවනේ එතනදී ලියන්න මිනුම් ගැනීම පිළිබඳ
සම්මත ක්‍රම මිනුම් ගැනීම පිළිබඳ සම්මත ක්‍රම SMM කියනකේ අදහස එයයි මිනුම් ගැනීම පිළිබඳ සම්මත ක්‍රම මිනුම් ගැනීම පිළිබඳ සම්මත ක්‍රම හොඳයි ඊළඟට IEE International Electrical Engineering Regulation කියන එකේ තේරුම IEE කියන තැනින් ලියා ගන්නවා අන්තර්ජාතික අන්තර්ජාතික විදුලි ඉංජිනේරු අනපනත් අන්තර්ජාතික විදුලි ඉංජිනේරු අනපනත් අන්තර්ජාතික විදුලි ඉංජිනේරු අනපනත් අන්තර්ජාතික විදුලි ඉංජිනේරු අනපනත් ඊළඟට SAE Society of Automotive Engineers එතනින් ලියනවා දරුවනේ මෝටර් වාහන ඉංජිනේරුවන්ගේ සංගමය මෝටර් වාහන ඉංජිනේරුවන්ගේ සංගමය මෝටර් වාහන ඉංජිනේරුවන්ගේ සංගමය මෝටර් වාහන ඉංජිනේරුවන්ගේ සංගමය දරුවෙක් අහනවා IEE කියන එකේ තේරුම පුතේ අර IEE කියන එකේ තේරුම තමයි අන්තර්ජාතික විදුලි ඉංජිනේරු අනපනත් අන්තර්ජාතික විදුලි ඉංජිනේරු අනපනත් IEE කියන්නේ අන්තර්ජාතික විදුලි ඉංජිනේරු අනපනත් අන්තර්ජාතික විදුලි ඉංජිනේරු අනපනත් හොඳයි දැන් පුතේ මම මේ ආයතන කීපයක් පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කරන්නට යනවා හරි SMM එකත් කියන්නකෝ සර් කියලා කියනවා ලියාගන්න බැරි වුණාද SMM කියන්නේ දරුවනේ මිනුම් ගැනීම පිළිබඳ සම්මත ක්‍රම Standard method of measurement කියන්නේ SMM කියන්නේ මිනුම් ගැනීම පිළිබඳ සම්මත ක්‍රම SMM කියන්නේ මිනුම් ගැනීම පිළිබඳ සම්මත ක්‍රම SMM කියන්නේ මිනුම් ගැනීම පිළිබඳ සම්මත ක්‍රම හරි ලියලා නැද්ද BS එකක් ඕන සර් කියලා කියනවා හරි BS BS කියලා කියන්නේ පුතේ බ්‍රිතාන්‍ය ප්‍රමිතිය BS කියන්නේ බ්‍රිතාන්‍ය ප්‍රමිතිය බ්‍රිතාන්‍ය ප්‍රමිතිය බ්‍රිතාන්‍ය ප්‍රමිතිය බ්‍රිතාන්‍ය ප්‍රමිතිය හරි බ්‍රිතාන්‍ය ප්‍රමිතිය හොඳයි right ඊළඟට මම ඉනෝ පැහැදිලි කරන්න පුතේ මෙයාලගෙන් ඔයාලගේ විභාගෙදී අහන්න ඔය පළවෙනි හතර දෙනා ගැන විතරයි. ඒ කියන්නේ SLS, ISO, BS, CIDA. ඔය ආයතන ගැන විස්තර අහන්න පුළුවන්. නමුත් මේ ආයතන සියල්ලක්ම මම දැනගන්නට වෙනවා විභාගෙදී කොතනින් ඔය නමක් එයිද කියන දන්නේ නැති නිසා. නමුත් මේ ඔය ආයතන විස්තර කරන්න කිව්වොත් ඔය පළවෙනි හතර දෙනා විතරයි අපෙන් අහන්නේ. ඒ නිසා මම කතා කරන්න මුලින්ම පුතේ මේ SLS කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. එනිසා පුතේ ලියන්න මුලින්ම ටොපික් එකක් විතර ලියන පුතේ SLS කියලා. SLS. මේ දරුවෙක් කියනවා මේ ඔක්කොම කැඩි කැඩි අහන් ඇහෙන්නේ වීඩියෝ එක පොඩ්ඩක් ස්ටක් වෙනවා වගේ කියලා. එහෙම වෙනවද? මම කතා කරන එක ඔයාලට නිකන් කැඩි කැඩි වගේ දැනෙන්නේ. ඔව් සර් කියලා කියනවා. මටද සිග්නල් නම් තියෙනවා මගේ පැත්තේ ගැටලුවක් නැහැ රවුටර් එකට හොඳට සිග්නල් එනවා. දැන් නම් හැබැයි මෙහෙම මට පේන අවුලක් නැහැ හැබැයි. හරි බලමුකෝ මේ හරි සමහර විට මොකක් හරි අවුලක් තියෙනවද දන්නේ නැහැ. මට නම් රවුටරේ නම් ෆුල් සිග්නල් තියෙනවා හැබැයි. අවලෙන් අපිට සර් සිග්නල් තියෙනවා කියලා ළමයි වල තියෙනවා. එහෙන්නේ කැඩි කැඩි. මෙහෙමයි දැන් හරි. අද දැන් කියන්නේ මෙහෙමයි අපි යමුකෝ මම බලන්න මොකද්ද සිස්ටම් එකේ මොකක් හරි ෆේලියර් එකක් වෙනවද කියලා. එහෙම කැඩි කැඩි ඇහිච්ච දරුවෝ ඉන්නවනම් එහෙම අවුලක් ගන්න එපා. දැන් අද ඕක
මොකක් හරි තැනක මිස්ටේක් එකක් එහෙම ඔයාලට අතවසවීමක් වුණා නම් වැඩ ටික කරගෙන යද්දී පුතේ ඔයාලා මේ රෙකෝඩින් එක මම හෙට පාන්දර දාන නිසා නැවත වතාවක් එහෙමුණොත් නැගිටලා පුතේ පාන්දර 4ට නැගිටලා ආය පුතේ එහෙමුණොත් වඩා බලන්න මේ රෙකෝඩින් එකේ ගැටලුවක් වෙන්නේ නැහැ ඒක හරියට වෙනවා يعني මේ රෙකෝඩින් එක යනවා අපි දැන් මේ ලයිව් කරද්දී තමයි ඔය ගැටලුව ඔයාලට ඔය එනවා නම් වෙන්න ඕන ඒ හෙට උදේ කරන එකේදී ගැටලුවක් වෙන්නේ නැහැ හරි අපි බලමු මට එහෙම දෝෂයක් හොයාගන්න නැහැ හරි අපි මම බලන්නම් පොඩ්ඩක් හරි හරි හොඳයි අපි මෙතනදී කතා කරන පොතේ ඊළඟට මේ SLS පිළිබඳව අපි මුලින්ම කතා කරමු ශ්‍රී ලංකා ප්‍රමිතිය පිළිබඳව ලියන පොතේ ටොපික් එක SLS ඒ කියන්නේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්ස් පුතේ දැන් මේ SLS ගත්තාම මෙතනින් අදහස ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකේ නිමෙතනදී ලබා දෙන්නේ මේක දෙන්නේ පුතේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ මගින් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ මගින් තමයි මේ සහතිකේ ලබා දීම කරන්නේ හරි එතකොට දරුවනේ ප්‍රධාන වශයෙන්ම අර භාණ්ඩ හා ගොඩනැගිලි ප්‍රධාන වශයෙන්ම පුතේ භාණ්ඩ හා ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධව තමයි මේ ප්‍රමිති සහතිකය SLS ආයතනය මගින් පුතේ ලබා දීම සිද්ධ කරනු ලබන්නේ හරි ඒ නිසා අපි පුතේ මේ SLS ආයතනය ගැන පොඩ්ඩක් මෙන්න මෙහෙම දරුවනේ පැහැදිලි කිරීමක් කරමු හරි හරි SLS ලියන පුතේ මෙන්න මෙහෙම ලියන පුතේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ විසින් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ විසින් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ විසින් ප්‍රධානය කරනු ලබන ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ විසින් ප්‍රධානය කරනු ලබන ප්‍රධානය කරනු ලබන නැත්නම් ප්‍රධාන කරනු ලබයි ප්‍රධානය කරනු ලබයි ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන වශයෙන්ම භාණ්ඩ හා ප්‍රධාන වශයෙන්ම භාණ්ඩ හා ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධව ප්‍රධාන වශයෙන්ම භාණ්ඩ හා ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධව ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධව ප්‍රමිති සහතිකය ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධව ප්‍රමිති සහතිකය SLS යටතේ ලබා ගත හැක SLS යටතේ ලබා ගත හැක SLS යටතේ ලබා ගත හැක කියලා දාලා අපි පුතේ මේ SLS අංක කීපයක් ඉදිකිරීම සම්බන්ධව ලබා දෙන SLS අංක කීපයක් පුතේ අපි මෙන්න මෙහෙම නෝට් කර ගන්නවා. දැන් ඔයාලා දන්නවා දැන් අපි ඔය සිවිල් ඉංජිනේරින් කොටසදිත් කතා කරලා තියෙනවා පොදේ සිමෙන්ති සඳහා SLS අංක කීපයක්, ගොඩනැගිලි හුණු ගඩොල් සඳහා SLS අංක කීපයක්, ඒ වගේම පුතේ දියගසු හුණු සඳහා SLS අංක, ඒ වගේම දරුවනේ PVC නල සඳහා, GI නල සඳහා දරුවනේ අපි SLS අංක ලබා ගන්න වගේ ඔබ මීට කලින් දැනගෙන ඉන්නවා. අමතකයි වගේ ඇති නමුත් අපි මෙතෙන්ට අදාළව SLS අංක ටිකක් අපි පුතේ මෙන්න මෙහෙම ලියනවා උදාහරණ විදිහට මෙයාට යටින් ලියන්න පුතේ මෙන්න මෙහෙම SLS අංක කීපයක් හරි බලන්න පේනවා පුතේ සිමෙන්ති වර්ග සඳහා SLS අංක කීපයක් හම්බ වෙනවා 107 515 1247 වගේම 1253 දියගසු හුණු සඳහා ගොඩනැගිලි හුණු ගඩොල් සඳහා බ්ලොක් ගල් සඳහා වානේ කම්බි සඳහා GI නල සඳහා PVC නල සඳහා පැහැදිලිව පුතේ මෙන්න මේ උදාහරණ ටික නෝට් කරන්න බලන්න ගොඩනැගිලි ඉදිකිරීම ද්‍රව්‍ය සඳහා ලබා දෙන SLS අංක ටික ඉක්මන් කරලා ගන්න බලන්න ඉක්මන් කරලා ගන්න බලන්න इंटरनेशनल स्टैंडर्ड ऑर्गेनाइजेशन
ඔය දිග නම ලියන්න ඕනේ කෙටි නම විතරක් ලියාගත්තත් ඇති ISO කියලා දාගන්න. ඒ ඇති. ISO දෙන්න පුතේ ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය මගින්. නැත්තම් සංවිධානය මගින්. එතකොට පුතේ දැන් ISO අංක ගත්තාම විශේෂම පුතේ ISO 9000, ISO 14000, ISO 27001, ISO 31000 වගේ ප්‍රමුඛ පෙළේ ප්‍රමිති සහතික කීපයක් පුතේ ලබා දීම කරනවා. අපි කතා කරමුකෝ මෙන්න මෙහෙම. ISO කියලා ලියලා ලියන්න පුතේ මෙන්න මෙහෙම. විශේෂයෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධව ප්‍රමිති සහතික නිකුත් කිරීම කර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධව ප්‍රමිති සහතික නිකුත් කිරීම මේ යටතේ සිදු කරයි පොදුවේ භාවිතාවන ISO ප්‍රමිතීන් කිහිපයක් පොදුවේ භාවිතාවන ISO ප්‍රමිතීන් කිහිපයක් පහත වේ කියලා දාලා පුතේ අපි ISO ප්‍රමිතීන් කිහිපයක් නෝට් කරන්න යනවා වෙනම පාටකින් පුතේ අපි මේ ටික නෝට් කරගනිමු මේ ටික මතක තියාගන්න විභාගෙදි පුතේ බහුවර්ණ වලට එහෙම මේක අහනවා හරි එනිසා අපි ලියමු මෙන්න මෙහෙම පළවෙනි එක කනාලා යනවා ISO 9000 ISO 9000 කියන වෙනම පාටකින් ලියාගන්න පුතේ ISO 9000 කියන පුතේ ගුණත්ව කළමනාකරණයේ පිළිබඳව ලබා දෙන සර්ටිෆිකේට් එකක් එකන ක්වොලිටි මැනේජ්මන්ට් ගැන තමයි ISO 9000 ප්‍රමිතියෙන් අදහස් කරන්නේ ISO 9000 එකන ඔය ISO 9000 ISO 9001 9007 9003 ඔය විදියට එක එක කාණ්ඩ යටතේ එන්නේ ක්වොලිටි මැනේජ්මන්ට් පිළිබඳව ලබා දෙන තත්ත්ව සහතිකය ISO 9000 මේව කටපාඩමේ තියාගන්න නමත් එක්ක ISO 9000 කියන්නේ ගුණත්ව කළමනාකරණය ක්වොලිටි මැනේජ්මන්ට් ඊළඟට පුතේ ISO 14000 ISO 14000 පාරිසරික කළමනාකරණය ඒ කියන්නේ environmental management ගැනයි ISO 14000 න් පුතේ ලබා දෙන්නේ මේ ටික කොහොමම නෝට් කරගන්න වෙනම පාඩ කීපයකින් හරි සර් ස්කූල් 9 වෙනිදා පටන් ගන්නවා කියන කතාව ඇත්තද 9 වෙනිදානේ ඔයාලට ස්කූල් ඇත්තටම පටන් ගන්න තියෙන්නේ පටන් ගන්න බෑ පුතේ 9 නෙමේ පෙබරවාරි විතර නිකන් පටන් ගන්න බැරුවයි හරි කොහොමත් ඔයාලගේ ටියුෂන් පටන් ගන්න වෙන්නේ ස්කූල් පටන් ගත්තට පස්සේ ඒ නිසා ජනවාරි නම් බැරි වෙයි පෙබරවාරි විතර වෙයි පටන් ගද්දි සමහරට ඊටත් වඩා තව කල් යන්නත් පුළුවන් මොකද දැන් මේක ලංකාවේම දැන් ස්ප්‍රෙඩ් වෙනවනේ පුතේ දැන් මේක දැන් පැතිරලා ඉවරයි දැන් මේක දැන් කන්ට්‍රෝල් කරන්නත් අමාරුයි මං හිතන්නේ බලමු ඉතින් ඉක්මනට පටන් ගත්තොත් හොඳයි හරි ISO 14000 ඊට පස්සේ පුතේ තව ප්‍රමිතියක් අපිට එනවා පුතේ ISO 27001 ISO 27001 කියන්නේ පුතේ තොරතුරු ආරක්ෂක කළමනාකරණය ඉන්ෆෝමේෂන් සිකියුරිටි මැනේජ්මන්ට් ගැන දෙන සහතිකය තමයි ISO 27001 කියලා කියන්නේ ISO 27001 ඊළඟට පුතේ ISO 31000 අවදානම් කළමනාකරණය රිස්ක් මැනේජ්මන්ට් ඔය ඉංග්‍රීසි ටර්ම් එකක් ලියා ගන්න පුතේ රිස්ක් මැනේජ්මන්ට් ඔච්චරයි ඔන්න ISO ප්‍රධාන පෙළේ ප්‍රමිති සහතික හතරක් ලබා දීලා තියෙනවා ඒ වගේ නාමයන් සමග පැහැදිලිව ඒ ටික මතක තියා ගන්න බහුවර්ණ වලට ඔය දේවල් අහන්න තියෙන ඉඩ කඩ වැඩි නිසා හොඳයි ඊළඟ පස්සේ අපි එනවා පුතේ කතා කරන්න මේ බ්‍රිතාන්‍ය ප්‍රමිතිය ගැන BS ගැන කතා කරන්න එනවා ලියන පුතේ ඊළඟට BS 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 මේ දරුවෙක් අහනවා අපි ගිය සතියේ පන්ති රෙන්න බැරුණා රෙකෝඩින් බලන්න පුළුවන්ද කියලා පුතේ හැම දවසකම අපි කරන පන්තියට පහු වෙනද තමයි රෙකෝඩින් එක දාන්නේ ඊට පස්සේ සිස්ටම් එකෙන් ඒ රෙකෝඩින්ග්ස් ටික අයින් වෙනවා පුතේ ඒ නිසා අද ආපු පන්තියේ රෙකෝඩින් එක පහුව දා බලන්න පුළුවන් එහෙමයි තියෙන්නේ නැත්තම් සිස්ටම් වලින් මේක ඔටෝ අයින් වීම සිද්ධ වෙනවා අපි ළඟවත් නෑ ඒක
මේ පාඩම වෙන පොතක ලියන්නද ඔටෝමොබයිල් වගේ. ඔපොදි මේක වෙනමම يعني ඔයාලගේ මොකක් හරි පොතක ලියා ගන්නවා නම් ඒ පොතේ මේ ටික ලිව්වා. ඊට පස්සේ ඊළඟ දවසේ මම කරන ලෙසන් එක තියෙනවනේ. ඒක ඒ පොතේ එතනින් එහාට ලියාගෙන යන්න. ඔයාලට දැන් මේ ගෙදර ඉඳලා ඔන්ලයින් ක්ලාස් එකේ නෝට් ටික වෙනම තැනක තියා ගන්න. හරි? ඒ ලියන මොකක් හරි පොතක් ගත්තා නම් ඒ පොතේ තව ඉතිරි තියෙනවා නම් ඊළඟ දවසේ අලුත් පාඩම එතනින් එහාට ලියාගෙන යන්න. හරි? ඒක ඔයාලා මොකක් හරි ක්‍රමයක් හදා ගන්න. හරි. ඊළඟට එනකොට අපි කතා කරන්න BS British standards ගැන බ්‍රිතාන්‍ය ප්‍රමිතිය ගැන පුතේ දැන් මේ බ්‍රිතාන්‍ය ප්‍රමිතිය ගැන කතා කරනකොට දැන් ලංකාවේ SLS ප්‍රමිතිය එන්න කලින් ලංකාවෙත් අපි පාවිච්චි කරේ බ්‍රිතාන්‍ය ප්‍රමිතිය. දැන් අදටත් අපි බ්‍රිතාන්‍ය ප්‍රමිතිය පාවිච්චි කරනවානේ පුතේ. දැන් අද අපි වේගය මනින්න පැයට කිලෝමීටර කියලා ගත්තට ලංකාවේ තවම පුතේ පැයට සැතපුම් කියන එකකත් වේගය මනින්න ගන්නවනේ. දුර මනින්න සැතපුම් කියන එකකත් තියෙනවනේ. දැන් ලංකාවේ නැත්නම් අද වර්තමානයේ අපි දිගමනින්න ගන්න සම්මතයකක මීටර කිව්වට අපි පුතේ අඩිවලින් මනින්නේ නැද්ද? දිග බඹවලින් මනින්නේ නැද්ද? යාර සහ රියන් කියලා එකක ගන්නෙ නැද්ද? ගන්නවා පුතේ. ඒව පුතේ බ්‍රිතාන්‍ය එකක. පැහැදිලි? එතකොට ලංකාවේ අපි තවමත් පුතේ මේ බ්‍රිතාන්‍ය එකක ගන්නවා. දැන් අවලට මතකයි අපි දැන් SLS ප්‍රමිතියට අනුව ගඩොලක දිග පළලුස් අපි කතා කළානේ. දැන් ගඩොලක දිග පළල උස ගත්තට පස්සේ දරුවනේ අර 220ක් දිගයි 102.5ක් පළලයි 65ක් උසයි කියලා SLS ප්‍රමිතියට අනුව ගන්නකොට බ්‍රිතාන්‍ය ප්‍රමිතියට අනුව ගඩොලක දිග 215යි දිග 215යි පළල 105යි උස 65ක් කියලා අපි ගත්තනි පුතේ. පැහැදිලි? එතකොට දැන් එහෙම ගන්නකොට අපිට දරුවනේ අර ගඩොල් වල SLS වගේම බ්‍රිතාන්‍ය ප්‍රමිතියක් කියලා එකකුත් තියෙනවා. ඒ වගේම ලංකාවේ තවම අපි ওই බ්‍රිතාන්‍ය ප්‍රමිතිය භාවිතා කරනවා. නමුත් දරුවනේ අර SLS ප්‍රමිතිය බහුලව භාවිතා කළාට බ්‍රිතාන්‍ය ප්‍රමිතිය භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. අපි කතා කරමු ඒ නිසා වෙන්නේ මෙයාම. ලියන පුතේ. බ්‍රිතාන්‍ය සම්මත ප්‍රමිතිය මේ නමින් හඳුන්වයි. බ්‍රිතාන්‍ය සම්මත ප්‍රමිතිය මේ නමින් හඳුන්වයි. විශේෂයෙන්ම SLS හඳුන්වා දීමට ප්‍රථම SLS හඳුන්වා දීමට ප්‍රථම ලංකාව තුලද භාවිතාවී ඇත්තේ BS ක්‍රමයයි. ඒකේ BS BC නෙමෙයි BS කියලා දාගන්න. BC කියලා දාලා තියෙන මගේ ඩිස්ප්ලේ එකේ ඒක BS ක්‍රමයයි කියලා හදාගන්න. British Standard කියන එක BS ක්‍රමයයි. BS ක්‍රමයයි කියලා දාලා ලියනවා යටි ලියනවා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තුල බ්‍රිතාන්‍ය සම්මත ප්‍රමිති බහුලව භාවිතා කෙරේ බ්‍රිතාන්‍ය සම්මත ප්‍රමිති බහුලව භාවිතා කෙරේ. හොඳයි. අවසාන ආයතනයේ විදියට නැත්නම් අවසාන සංවිධානයේ විදියට පොතේ අපි කතා කරනවා CIDA ආයතනය ගැන. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ලබා දෙන ප්‍රමිති සහතික පිළිබඳව. පොතේ දැන් මේ CIDA ආයතනය ගත්තහම ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හදවත කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. මොකද හේතුව මේ CIDA කියන ආයතනය මගින් තමයි ලංකාවේ තියෙන සියලුම ඉදිකිරීම් හා සම්බන්ධ නීති රීති සම්පාදනය කරන්නේ. ඒ කියන්නේ කොන්ත්‍රාත් කරන ලියාපදිංචි කිරීම, ඒ වගේම දරුවනේ ගොඩනැගිලි නීති රීති සම්පාදනය කිරීම, එතනින් එහාට ගියාට පස්සේ දරුවනේ ලංකාවට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ගෙන්වීම මේ සියල්ලක්ම කරන්නේ මෙන්න මේ ආයතනය හරහා. ඒ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හදවත තමයි CIDA ආයතනය. ලියන්න ඊළඟට පොතේ ඊළඟ ප්‍රමිතිය ලබා දෙන ආයතනයේ විදිහට CIDA කියලා ලියන්න. දිග නම ලියා ගන්නටත් කමන්න අපි ඒක ලියලා තියෙනවානේ. CIDA කියලා ලිව්වා. හරි.
ලියන පොතේ වෙන්නේ මෙහෙම CIDA කියලා දාලා ලියන්න ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි ඉදිකිරීමට අදාළ ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි ඉදිකිරීමට අදාළ ගොඩනැගිලි ඉදිකිරීමට අදාළ අනුමත අනුමත පරිචයන් අනුමත පරිචයන් පරිචයන් කියන්නේ සම්මතයන් කියන අදහස සම්මතයන් අනුමත පරිචයන් ගොඩනැගිලි පිරිවිතර වශයෙන් ගොඩනැගිලි පිරිවිතර වශයෙන් ගොඩනැගිලි පිරිවිතර වශයෙන් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ඒ කියන්නේ construction industry development authority construction industry development authority වරහංගතලේ එතනින්ම CIDA කියලා දාලා වරහන වහගන්නවා CIDA නැමති නැමති රාජ්‍ය ආයතනය මගින් රාජ්‍ය ආයතනය මගින් ප්‍රකාශයට පත් කර ඇත ප්‍රකාශයට පත් කර ඇත ප්‍රකාශයට පත් කර ඇත අවසාන වාක්‍ය ලියනවා එසේම එසේම ඉදිකිරීම් ශේෂ්ත්‍රයට අදාළ එසේම ඉදිකිරීම් ශේෂ්ත්‍රයට අදාළ සියලු දත්ත එසේම ඉදිකිරීම් ශේෂ්ත්‍රයට අදාළ සියලු දත්ත තොරතුරු සියලු දත්ත තොරතුරු මෙම ආයතනය යටතේ මෙම ආයතනය යටතේ ඉදිරිපත් කිරීම සිදු කරයි මෙම ආයතනය යටතේ ඉදිරිපත් කිරීම සිදු කරයි ඉදිරිපත් කිරීම සිදු කරයි හරි ඔච්චරයි පුතේ ඔන්න ඔතනින් අපේ පුතේ ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර කියන පාඩම ඉවර වෙනවා 13 වසරේ පළවෙනි පාඩම ඉතා පුංචි පාඩමක් ඔතනින් පුතේ ඔන්න අපේ පාඩම වැඩ ටික අහවර වෙනවා පාඩම ඉවරයි හරි හරි එතකොට දරුවනේ අදට පුතේ මෙතනින් එහෙනම් වැඩ ටික අපි අහවර කරනවා ලබන සතියේ බදාදා සුපුරුදු විදිහට පුතේ පන්තියේ උදේ අපි 6ට පේපර් ක්ලාස් එකේදී අපි හම්බ වෙනවා ගැටලුවක් තිබුණොත් මොනවාරි ප්‍රශ්නයක් තිබුණොත් රමේෂ් අයියට හරි මට හරි කතා කරලා දරුවනේ විස්තර ටික ලබා දෙන්න හරි එහෙනම් අපි අදට පුතේ මෙතනින් වැඩ ටික අහවර කරනවා අදට පුතේ වැඩ ටික ඉවරයි එහෙනම් සියලු දෙනාම පරිස්සමෙන් ගාල්ලා ඉන්න හරි ආයුබෝවන් පුතේ